වත්න්නේ සාධනාදයක් පවත්වල නමස්කාරය කියන්න පංචසීලේ සමාදංබෙන්. සාධසාධුසාදු නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස නමුෝතස්ස භගවෙතුූ අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ස बुद्धं शरणम् गच्छामि बुद्धम् शरणम् गच्छामि धर्मं शरणम् गच्छामि धर्मं शरणम् गच्छामि गच्छामि සgangసරangaచමි දතියප බුද්ධంసරణangaచමි दතිපි බුද්धం சරణangaచ දතිප धම්මංసරణangaచමි दතිපි धම சරణangaచම දතිපේ සగంసරణangaచ දතිphiි සgang சణangaచමි කපේ බුද්ධం සරණංගච්ඡාමි තතියම්පි බුද්ධන් සරණංගච්චාමි තතියම්පෙ දම්මං සරණංගච්ඡාමි තතියම්පි ධම්මං සරණංගච්ඡාමි තතියම්පෙ සංගං සරණංගච්ඡාමි තතියම්පි සංගංසරණංගච්ඡාමි පෝනාතිපතාවරමනිි සික්කාපදං සමාධයාමි පානාාතිපාතාවරමණී සික්කාපදං සමාධයාම අදින්නාධනාවරමනේ සික්කාපදං සමාධයාමි අදින්නාදාානාවරමණී සික්කාපදං සමාධයාමි කාමේසුමිච්චාචාරා ේරමනි සික්කාාපදං සමාධයාමි කමි සුමිච්චාචාරාවිරමණී සික්කාපදන් සමාධයාම ශවාධවිරමනි සික්කාපදං සමාධයාමි සවාදාවිර්මණි සිකාපදං සමාධයාමි ශුරාමේරය මජ්‍යපමාදඨානාවරමනි සිික්කාපදන් සමාධයාමී සුරාමීරයේ මජජ පමාදට්ඨානා වේරමණී සික්කාපදං සමාධයාමී තිසරණන සද්ධෙන් පංච සීලං දම්මංසාධකන් සුරක්හිතංකත්තා අප්පමාදේන සම්පාදේ තබබං අමුභන්තේ සාධසාදුසාද නමුතස්සේ භගෙවතු අරහත සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවතු අරාතෝසම්මා සම්බුද්ධක්සසා කාරුණික පිංවත්න අදම පෑකගුවන් කාලය අතිකරු නාහිපාණන් වහන්සේගේ අවසරේ පරිදි ලබාගන්නට යෙදනේ විශේෂකාරණා කීපයක් මුල් කරගෙන අද මේ ධර්ම දේශනාවේ ඩායකත්තය දරනම චීරිති මුත්තු මිනිතිලක මහතා ප්‍රධාන පවුලේ සාමාජික සාමාජිකාවන් සහෝදරාධීන් විසින් තමන්ගේ පරලෝ සැපත් දෙමාපියන්ට පුුණ්්‍යාණුමෝදනා කිරීමේ අපේ එක්ෂාව ඇති කරගෙන. මේ ධර්ම දේශනාවේ විශේසත්ව ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මගේ භාවනා ජීවිතයේ වර්ස හතුලිස් දෙකක් සපිරෙන අවත්ථාව සලකාගෙන තමයි, අදම ගුවන් කාලයේ වෙන් කරගත්.ඉක්දස් නමසය හැටහතේ දනිමස දහට වෙනදින තමයි මම මේ භාවනාවට බැත්ස සම්පූර්ණය එදායිදල දෙදස් නබයේ ජනිමස දනිදින වෙනකොට හරියටම වර්ස හතුලිස් දෙකක් පිරෙනු. මෙන්න මේ කාරණය ප්‍රධාන කාරණයක්. ඒ අනු සලකා බලනොකොට මගේ ජීවිතයේ අමරණී අවස්ථාවක් තමායි මේ දෙදස් නවේ ඩුනි මස දාාටබිනිිතා. ඒ වගේම මේ කාලය තුළ භාවනා පාටමාලා දෙසය පණහකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණය කිරීම ඒකත් අමරණීය කාරණයක් ගණන් මසයම් බැලුවහම මේ භාවනා පාඨමාලාවලට පනස්දහකට වැඩි පිරිසක් සහභාගි බෙලා තියෙනවා ඒකත් ඉතාමත්ම ප්‍රධාන කාරණයක් ඒ වගේම අපේ ප්‍රතිබත්ති ශසනෙහිත යෝගාවච්චර සංගමයේ කියල භාවනායෝගීන්ගේ සමිතියක් තියනම ඒ සමිතියේ සාමාජික සාංමාජිකාවන් පන්දහසකට වැඩි ප්‍රමාණයක් දැනට ඉන්නවා. ති මේආදී කරුණු අද දවසේ අපි සලකාගන්නවා. අද මේ, ධර්ම දේශනාව ශ්‍රවණී කිරීම සඳහා පැමිණිලා ඉන්නෙත් අපේ ප්‍රතිපත්ති ශසනෙහිත යෝගාවච්චර සංගමයේ සාමාජික සාමාජිකාවන්. එනිසා මාද ඉතාමත්ම සන්තෝසමත් වෙනම කෙනෙකුගේ ජීවිතයකදී ලබන්නට අමාරු ඉතාම අමරණී අවත්ථාවක් ලැබුණ දවසක් පසය. මෙතෙක් කාලයක් මේ කටයුතු කිරීමට සහයෝගයේ දුන්න අපට සවපසයෙන් නැපූපත්තාන කළ විවිධාකාරයෙන් සහයෝගයේ දුන්න හැම දායක දායිකාමනුත් මේ අවස්ථාවේදී සීපත් කරනු. මේ කාරණා සීපත් කරමින්, අද බලාපොරොත්ති වෙන්නේ ධර්ම දේශනාවක් කිරීමට නෙවෙේ. අපි හැමදාම ධර්ම දේශනා කරනවා. ඒවගේම අපි හැමදාම භාවනා මාර්ගයේ ගමන් කරනවා. අදමම බලාපොරොත්තු වනා මේ දායකජයිස්කා පිරිසක්කන්නවා බොහොම ඒ දායකජායිකාවන්ට මතුවෙන භාවනා පිළිබඳව යම්යම් කරුණු පිළිබඳව සාකච්ඡාවක් කලොත් හොඳයි කියලා. ධර්ම දේශනාවටත් වැඩියෙන් බොහෝ දෙනාට අපේ බෞද්ධන්ට වැඩදායක වේ කියලා මා කල්පනාගන්න. ඒ නිසා... ගුවන් පය කාලයේ තුළ භාවනා පිළිබඳභ ධර්ම සාකාච්චාවක් කිරීමට මා බලාපොරොත්ති වෙනු. තින් මේ අවත්තායි මේ දායික දායිකා සෑහෙන පිරිසක් ඉන්නවා ඒ අයට මේ භාවනා පිළිබඳව යම් යම් ගැටලු ඇතිවෙන්නට පුළුවන් ඒ නිසා මම මේ අවත්ථාවදමේ දායික දායිකා පිරිසට සිල්මෑණියන් අතුළ හැමජනාටම මතක් කරනවා තමන්ට මොනවාහරි භාවනා ගැන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවනම් විමසන්න කියලා එසකටා අපිටේ ගැන සාකච්ඡා කරන්නට පුොළුවන්කම ඇති වෙනවා. භාවනාව කියන්නේ මොකදද කියලා දැනගන්නක සිල්මෑණියන් වහන්සේ වීමසනවා මකදද මේ භාවනාව කියන්න කියලා. අපිට නිතරෝම පුරුදු එකක් ස්තමයි මේ භාවනාව කියන එක. අපේ අටවාපොත්තල එක බිස්තර කරලා තියෙන්නේ භාවේත චිත්තන් බරහේති ඒතේනාති භාවනා කියලා සිත්ත වැඩිදි වුණු කරනවා කියන තේරමර බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තරණිකා ඒකක නිපාතේ සූත්‍ර රාසියක් දේශනා කල්ල තියනම වැඩුවහිත නොවැඩුව හිත කියලා මහනිනි නොවැඩුවහිත තරම් මේ සත්්‍යයන්ට අයුත පිණිස හේතුවන අන් කිසිවක් නෑ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලා හොඳ පැත් මහනිනි වැඩුව සිත තරම් මේ සත්‍යයන්ට හිත වැඩපිණිත පවතින අන් කිසිවක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තකට හිත වඩනග එක තමයි භාවනා කියන්නේ. මොනවෑන්ද මේ වඩන්නේ ගුණ ධර්මෝලින් සමාදීෙන් විදර්සනාවෙන් සාවිදයකින් කියනවානං ශීලසමාධි ප්‍රඥ්ඥාාවලින් ආරියමාර්ගයෙන් මේ ආදී මෙන්න මේ කාරණාවලින් ගුණොවලින් වැඩිදි වුණු කිරීම තමයි භාවනා කියලා කියන්න. දැන්ගේ කාරණය ගැන වැටහෙන්නට ඇති දීර්ග වසයෙන් සාකච්ඡා කරන්නට කාලේ මදී ඊළඟට සව කාටහරි මොනහරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනව නම් වමසන්න අවස්ථාව දෙවා. හරිතර ස්වාමන්හන්ස සමත විපස්සනා භාවනා පිළිබඳව කරුණ ටිකක් පාද සමත විපස්සනා පිළිබඳ. අපි යෝකට කියවා සමාධි විදර්සනා කියලා. මේ බුද්ධ ශාසනය තියනවා සමාධි භාවනා බිදර්සනා භාවනා කියලා දෙකක්. සමාධි භාවනාම කියන්නේ හිත එක අරමුණක තබාගෙන, ඒට පුරුජු කිරීමයි ඒකට තියෙනවා කර්මත්තාන හතලියක් පමණ දස කසින දස අසුභ දස අනුස්සති සතර බ්‍රහ්ම විහාර අ ආකාසානංචායතනාදී අරූප ඒ හත්තරයි ඒවගේ ආහාරයේ පටික්කූල සංඥා ද චතුදාතු වවත්තාන කියල මෙම හතලියක් තියෙන. මෙන්නෙ මේ භාවනා කරමත්තානයක් අරගෙන ඒ අරමණේ පිහිටෝල හිතේ තැම්පත්කම ඇතිකර ගන්න. උපචාර අරපනාදී සමාධී ඇතිකට ගන්න. ඒ සමාදී වැඩිදියුණු කරගන්න භාවනාවට තමායි සමතභ සමාධි භාවනා කියල කිය. ඊළඟට ඒ සමාධිය පුරුදු කොල්ලා, සය තමන්ගේ ජීවිතය පංච උපාදානස්කන්දය පිළිබඳභ අනිත්‍යාදී වසයෙන් මිනී කරන. දැන් සාමාන්‍ය ජනයා නිච්්‍ය වසයෙන් සුභ වසයෙන් සුක වසයෙන් ඔය විදිහට ගන්න. නමුත් මේ භාවනා කරනු යෝගාවච්චරයා අනිච්‍ය වසයෙන් දුක්කාදී වසයෙන් තමන්ගේ ජීවිතය පංච උපාදානස්කන්දය පිළිබඳව භාවනා මනසිකාරය පවත්වනවා. අන්නේකට කියන විදර්ශනාව කියලා. දැ සමාධභාවනා සමත භාවනා චිත්ත භාවනා කිීව් යන්නේ ඔක්කෝම එක ධර්මයට තමයි. ඊළඟට ප්‍රඥා භාවනා විදර්ශනා භාවනා කියන්නත් එකම ධර්මයටයි. මෙන්න මේ දෙක තමයි සමාධ විදර්සනා කියයි. භාවනාවං කරන්න මොකද හිතා අරමිනක රඳවාගෙන උපචාරර්පනාදී සමාධී ඇති කරගන්න. විදර්ශනා භාවනාවෙන් කරන්නේ මොකද තමන්ගේ ජීවිතය පිළිබඳව අනිත්‍යාදී වසයෙන් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න. එකටකී න විදර්ශනා භාවනාව. ඉතා කෙටියෙන් තමාදී විදර්සනා භාවනා කියලා කියන්නේ මෙන්න මේ දෙකට තමයි. ඒ ගැන දීර්ග වශයෙන් කරුණ කියන්න අපට කාලේ නැහැ. ඒ කාරණාපිළිබඳව දැන් වැටහෙන්නට ඇත්ති එළඟට තවකාටහරි. විශේසයෙන් මේ භාවනා පිළිබඳව. ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවනං බියමසන්නට පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න ඕනේ සමාධි භාවනාවේ ආනු සංසමකත්ති කියලා සමාධි භාවනාව ආනිසංස. සමාධි භාවනාව දැන කලින් කියා දුන්නා උපචාර අර්පනා සමාජි තවත්වඔය ආකාසා නංචායතනාදී සමාධී පංචාබෙන්්ඥා අශ්ච සමාපත්ති කියලා ගොඩාක් තිියනවා. මේ ඔක්කෝම ඇතුළත්වෙන්නේ සමාධි භාවනාව. සමාධය නොෙක් නොයෙක් බලාපොරොත්වයෙන් යම් යම් අය වඩනවා දැ සමහර කෙනෙක් සමාදිය වඩනමා නිරෝජ සමාපත්තියට සමවදීම සඳහා නිරෝධ සමාපත්තියට සමවදීමේ බලාපොරොත්වයෙන් සමාධී වටන තැනැත්තාගේ සමාදය නිරෝධ සමාපත්තියේ ආනි සංසකටගෙන පවතින තව සමහර කෙනෙක් මේ ඉරිදි ප්‍රාතිහාරය දැක්වීම සඳහා අහසිං ගමං කරන්න පොලෝකිමිදී අම් මාදි මේ ඉරිදි ප්‍රාතිහාරය දැක්වීමට ඒමත් සමාදී වටනු අන් ඒ තැනත්සාාගේ සමා ඉරිදි ප්‍රාතිහාරිය දැක්වීම අනිසංසකට කෙන පවතිවා ඒවගේම තව සමහර කෙනෙක් බඹලව ඉපදීම සඳහා ජධාන උපදවාගෙන වාසේ කළහම ඒකෙන් පිරිහුණේ නැතිනං මරණින්මතු බඹලෝ උපදින්නට පුළුව. ඒ බඹලොව ඉපදීමේ බලාපොරොත්වෙන් තව සමහර කෙනෙක් සමාදී වටනෝ. ඒවගේම තවස් සමහර කෙනෙකුම් මෙලෝ සැපවරණය. මේ කරදරකාරී බාහිරලෝකයෙන් ඉවත්තලා, ඉතාම ශාන්ත ප්‍රණීත ලෝකයකට පැමිණිලා හිතේඒගතාාවෙන් යුක්තව වාසයකිරීමේ අපේක්ෂාවෙන් සමාදී වටනා. තැන් හතරක ආකාරයක් කියා දුන්න. පස්සෙනුම බිතනිසනාභාවනා කිරීමට පදනමක් පසේෙන් සමාදී උපදවල ඒක වැඩිදුණු කරලා සමාධයෙන් නැගී සිටල ඊළඟට ජීවිතය පංච උපාදානස්කන්දය පිළිබඳව අනිත්‍යාදී වසයෙන් භාවනා මනසිකාරය පැවත්වීම සඳහා. මෙතන දැන් ආනිසංස පහක් කියල දුන්න. ඉතින් අපි මේ සමාදී වඩන්නේ පස්වෙනුම කියා දුන්න ආනිසන්සේ සඳහාතමයි. මනවාටද හිතේ එකඟතාවේ ලබාගෙන, ඒ ළඟට විදර්ශනා භාවනාව කරගැනීමේ විදර්සනාවට බැසීමේ බලාපොරොත්තු ඇතිකරගෙන. එතකට මෙන්නමව තමයි සමාධීෙන් ලැබෙන ආනිසංක ඒ විතරක් නෙමේ යම් කෙනෙක් උපචාර සමාධියහෝ උපජවාගෙන ඒක පිරිහන්නේ නැතුව වාසය කලානම් ඒ සැනැත්තාට ඊළඟ ජාතියේදී සතරාපාදුකොට නොවැටි දෙව්මිනිස් වසයෙන් ඉපදීමේ ශක්තිය ලැබෙනවා ඒකත් විශේෂ කාරණයක් මෙන්න මේමගේ ආනිසංස රාසියක් තියෙනවා ඒමගේම අධ්‍යාපනය ලබන දරුවන්ට පාසැල් දරුවන්ට තමන්ට හොඳට අධ්‍යාපනය ලබන් ඉගෙන ගන්න දී මතකේ රඳවගන්නට සමාධි භාවන උපකාරීබෙන. ඒමගේම තරුණ තරුණයන්ට තමන්ගේ විවාහ ජීවිතය උොඳ ධාර්මික ජීවිතයක් හැටියට සමගියෙන් සාමධානයෙන් වාසය කරන්නට ඒ අයටත් මිලෝ වසේ මේ භාවනාව උපකාරී වෙනවා. ඒවිත රක්නමි අපේ වැඩි හිටියන්ට ජීවිත අවසාන කාලයක දෙෙවන තලතුනා වැඩිහිටියයට මේ බාහිර දේවල්ලොලින් ඇත්තලා දූදරුවන්ගේ වත්තු සම්පත්තාදියෙන් ඇත්වෙලා ඒවැෑන්හිත ටිකන් නිදහස් කරගෙන සැනසිල්ලේ ජීවිතය ගත කර ගැනීමට සමාධභාවනා උපකාරවය. ඒ වගේ සමාධි භාවනාව උපකාර කර ගැනීමෙන් විිදර්සනා භාවනා කරන්නත් පුළුවන්කම ඇතිෙන. ඇති මෙන්න මේ විදදිහ ආනිසංත රාසියක් ලැබෙන සමාධි භාවනා. දැන්ඒ කාරණාව ගැනත් වැටහෙන්න්නට ඇත්ති ඊළඟට තව කාට හරි මනොහරි ගැටලුවත් තියෙනවන බිමසන්න මේ අවත්තාව ේද සාකච්චා කරන්නට පුළුවන්. ගරු සමිනාාස මට දැනගන්නඩ පුළන්ද මේ විදර්ශනාභාවනය ලැබිඩ ආනිශංස පිළිබඳ ිස්තරේ සමාජිභාවනාවයාන සංසදැන් කියලදුන්න. ඊළඟට විදර්ශනාභාවනාව ආනිස. ඒකනං අතිරාශීයක්ක්. විදර්සනා භාවනාව පටන්ගන්නේ කොහෙන්ද මේ දිට්ටි විසිුද්ධිය කියන එක. සමාදී වඩලා ඊළඟට විදර්ශනාවට බහින. තමන්ගේ ජීවිතය පිළිබඳව මේ පංච උපාදානස්කන්දය පිළිබඳව, අනිච්චාදී වසියෙන් භාවනා මනිසිකාරය පවත් ව. එම පවත්චල පළමුයම්ම, මේ ජීවිතය සත්යෙක් පුද්ගලයෙක් නෙමේ මේ ජීවිතයේ නාමරූප ධරමයන් කෙලා බෙදාවෙන් කොට තේරුම් කන්නා මේ පළමුුණු පියවරයකයි. ඊළඟට තවදුරටත් ඒ නාමරූප ජරමයන් අනිත්්‍යාදී වසේ මෙනෙහි කරනවා භාවනා කරනවා ඒම භාවනා කරගෙන යනකොට මේ ඔක්හෝම අනිත්්‍යයි. මේ ඔක්කෝම හේතු පල ධර්ම අපේ ජීවිතය කියන්නේ හේතුඵල ධර්ම පරම්පරාවක් මේ විදිට තේරුම් ගන්න මේම තේරුම්ගන්නකොට අර බුද්ධාදී අටතැන සැකය කියන එක දුරු වෙලායවා. තවතියන අතීතේ මම උන්නද නැද්දාදී වශයෙන් තියන සැකදාශයක් මේ සැක බසි අතරක්ම ලෞකෙක වසයෙන් ප්‍රහාණය වෙලා එක කියන්නේ කංකා විතරණ විසුද්ධිය කියරන්න. මේ කංකා විතරෙන් විසුද්ධියයට පැමිණීමත් විදර්ශනා භාවනාව යානි සංසයත්තම. එතන්ට යම් කෙනෙක් පැමණුනානං ඒ තැනැත්තා එමිනාපන ඥානයන සමනාගතෝ විපස්සකෝ බුද්ධසාසනය ලද්ධස්සාස ලද්ද පතිට්තු නියතගතිකු සෝතා පන්න්නෝනාම හෝති කියලා බිසුද්ධි මාර්ගයේ සඳහංගර. මෙ මේ අවස්ථාවට යම් කෙනෙක් පැමණුනානං මේ බුද්ධ ශාසනය අශ්‍යසුම් ලබාපු පිහිත ලබාපු කෙනෙක් ඇටියටයි සඳහංගවෙ. මනෝජමී බුද්ධ ාසනය අශ්‍යසුම් ලබනවා පිහිට ලබනවා කියන්න. ඒ අශ්‍යසමක් ලබනවා පිහිට ලබනවා කියන්නේ මාර්ක පලාවබෝදධකට කෙන. ංකාවිතරණ විසුද්ධියයට පැමිණි යෝගාවච්චරයා මාර්ග පලාවබෝධ කරගෙන නැ නමුත් අනි වාරයම් මාර්ග පලාවබෝධ කර ගැනීමට තරම් ශක්තිමත් ඇති ප්‍රතිපදාවක යේදී වාසය කටා.ඒ නිසා ඒ තැනත්තා මේ බුද්ධ සාතිනයේ පිහිට ලබාපු අශවැසුම් ලබාපු නියත ගති කියන සතරපු අපාදුකට නොවැටෙන කෙනෙක්වෙන බව ඒ වැන් සඳහා. ගේ තවදුරටත් මේ තැනැත්තා දෙත්ති විසුද්ධියයෙන් දුක්ක සත්්‍යයත් කංකාවිතර නිසුද්ධියෙන් සමුද ස තවදුරරත් අනිත්‍යාදී වසයෙන් භාවනා මනසිකාරය පැවැත්වීමෙන් මාර්ග සත්‍යත් ඊළඟට නිමන ශාන්ත බවසැලකීමෙන් නිරෝධ සත්‍යත් කියන මේ චතුරාර් සත්‍ය ධරමයන්ම ලෞකක වසයෙන් අවබෝතික අවබෝධ කළහම ප්‍රථග්‍යන භූමියය ඉපදීමට සුදුසනෑ ප්‍රථ්‍යන භූමිය කියන්නේ සතරාපාය. ආරය බොහොමිය ඉපදීමට සුදුිෂ්‍යෙක් වෙන ආරිය බහමිය කියන්නේ දෙවිය මනුෂ්‍ය දෙගතය ඉපදීම. එතකට මේක බොහෝල් වටින අනිසංචයක් මේ විදර්ශනාවෙන් ලැබෙන. එච්චරක් නෙමේ තවදුරටත් මග්ගාමග ඥාන දර්සන විසුද්ධිය කියනයකට යනවා. තවත්්‍ය හාට ප්‍රතිපදා ඥානදර්සන විසුද්ධිය කියනයකට යනවා. ඒ ප්‍රතිපදා ඥානදර්සන විසුද්ධියට ගිහිල්ලා අන්තිමට තියන සංස්කාරු උපේක්ෂා ඥානය කියනය එක ඒ සංස්කාරු උපේක්ෂා ඥානය අන්තිම කෙලවරට පැමිණිලා හිටන් ඒ ලෞකෙක පැත්තිෙන් මෙදිලා ලෝකෝොත්තර පැත්තට පැනගන්නට සූවාන්ආදේ මාර්ක පලාවබෝධ කරගන්නට පුළුවන්කම ඇතු වෙනවා. මේ විදියට අතිවිශාල ආනිසංස කන්දරාවක්තියන මේ විදර්ශනා භාවනාව. ලෞකක වසයෙන් ලබන සැපහිපාක එගේම ලෞකක ගුණ ලබල ඊළඟට විදර්ශනාවට බැහැලා මාර්ග පලාවබෝධ කර ගැනීමට මඟ පෑදන්නේ විදර්සනා භාව මෙන්න මේ විදී ආනිශන්ත තියෙනවායේ භාවනා. දැන්ඉතින් ඒ කාරණාව ගැනත් බැටහෙන්නට ඇත්වී. ඊළඟටතවකාට හරි මනුවහරි ගැටලුවත් තියෙනවා නම් භාවනා පිළි බඳ වීම සන්න. ගැනුසුහන්වහන්සේ බෞද්ධවයෙන බහෝදුරට අප අය හිතන්නේ පරලෝ ගැනම කතාගරන දෙයක් වශයෙන් භහවනා ගැන කතා කරත් තියන්නේ පරලවට පිණිස පිණිස කරු දෙයක් කියලා මගේ ප්‍රශ්නේ භානාව මෙලවලබි හැකි ආනිස මකක්දගෙන එක ඒක හොඳ ප්‍රශ්නයක් තමයි. භාවනාවෙන් මෙලෝ ලබන්න පුළුවන් ආනිසංසම නෝදි කෙලේ මහත්මේ අහන්. තැන් කලිනුත්මන් ටිකක් කිව්වා. මේ පාසැල් දරුවන්ටන් අධ්‍යාපනය ලබන් තරණු තරුණයන්ට මේ ජීවිතය හොඳින් ගෙනියන්නට වැඩිහිටියන්ට තමන්ගේ අවසාන කාලේ හොඳින් සැනසිල්ල ගෙනියන් ඒවත් ආනිසංස තමයි. ඒවගේම... මේ භාවනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ බදාල මාර්ගෙන් නිවන් මග. එ නිවන් මග කියන එක ඉතාම පවිත්‍ර ඉතාම ශේෂ්ටක. ගැන තව කාරණ කීපයක් කියා දෙන්නට ඕනෑ බුදුරජාණන් වහන්සේ වදාරලත් තිබෙනවා, නීයානිකෝ කියල මෙ තමන් වහන්සේගේ ධරමය සාක්කාතෝ නීයානිකෝ මේ නයානිකෝ කියන පදයි අටුවාවෙ තෝරන්නේ මග්ග පලත්හාය නීයාච කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධරමය මාර්ගඵල සඳහා පමුණුවනු තව දේශනා කළ අවත්තාාවක්තියන සම්බෝධ ගාමී කියලා ඒ සම්බෝධ ගාමීය කියනේ ගත් අටුවාවෙ තෝරලා තියෙන්නේ චතු මග්ග සම්බෝධ ගාමියය කියලා. සතර මාර්ගඥාණය පහළකර ගැනීමට හේතුවන්න. දැම්මේ දායක දායිකා පිංවතුන්ට වැටහෙන්න්නට ඕනෑ කොයිවිදිහ ධර්මයද බදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනෙ. නිවනට පමුණුවන සතර මාර්ගඥාන පහළ කරලා දෙන. නෛරයානික පරමරත්්‍ය ශාන්ත ප්‍රණීත ධරමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලාතු. ස්ති මේ ධරමේට අනුව ගෞුරුහරි පිළිපදිනවාන මේ ජීවිතය ඇයි ප්‍රතිඵල ලබන්නට බැරි. පුළුවන් ප්‍රතිඵල ලබන්න ්‍යානමාර්ගඵල ලබන්න පුළුවන් ගැන කිසිදු සැකයක් නෑහ. මෙලොෝ ආනිසංසකය ඒක තමයි නෛරයානිකු නිවැරදි මාරකයක් දේශනා කරලා තිබෙන ඒ ධරමයේ ප්‍රායෝගික වසයෙන් පිළිපැදදහම් මාර්ගඵල ලබා දෙන ධරමය තිබෙද්දී. අපිේ ධරමී අතහැරලා වෙනද්ජනයක් ගැන හිතුවට අර ප්‍රයෝජනී ලැබෙන්නේ පරලෝට යන් හිතුවට ලැබෙන්නේ ෛත්‍රී බුදුහා දුර පසෙකට එහෙම හම්බේ මේ නෛරයානිික වූ ධර්මය අත්ත හැරලා ඇයි අපි වෙනත් තැනකට යන්න නෛරයානෙකෝ නිවනට පමුවන සතර මාර්ගඥාන පහල්ල කරලා දෙන ධරමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා. අන්නේ ධර්මය ප්‍රායෝගික වසයෙන් පිළිපැදීමේ අර මම කලින් කියාපු හැටියට මෙලෝ ජීවිතය සැනසිල්ලේ ගත කරන්නට පුළුවන්ග. ඒ වගේම අපේ බලාපොරොත්ව යම්ගෙසි මාර්ගයක් පලයක් ලබන්නට කියලා තමයි නොලැබෙනවා කියන එක අපිට හදාළය එකක් නැබේ අපි ලබන්නම බෑයම් කරනවා ලැබනොත් අපේ බලාපොරොත්තුව සීයට සීයක්ම සාර්ථකය බැරිවෙලා නොලැබුනොත්න් අපට තියෙනවා සතරාපා දුකින් විිදීමේ වර ප්‍රසාදී ලැබෙනවා මෙන්න තියෙන ආනි සන්ත මෙලෝම ලබන්න පුළුවන් ආනිසන්ත අපි භාවනා කරනවනම් නම මාර්ගයේ ගමන් කරනවනං අපිට මේ ආනිසංස ලබන්න පුළුවන් මෙලොවානිසංස ලබන්නත් පුළුවන් ඒ මාර්ගයේ ගමන් කල්ලා බුදුරජාණන් වහන්සේ වදාළ ඇටියට ඒ ධ්‍යාන මාර්ගපල් ලබාගෙනෙහිට මේ සසර දෙක් කෙලවර කරගන්නටත් පුුව. තකට මෙන්න මේ මිදී ආනිසංස රාසික්තිනයගත්තමයි මේ බුදුරජාණන් වහන්සේ භධාරතින්. දැන්ඒ ප්‍රශ්නය ගැනත් කාරණ වැටහෙන්නට ඇති ඊදඟට තවකාට හරිමනවත් තියෙනවාද මේ හන්න මේ ගැටලුවක් භාවන පිළි බඳක අතා කරන්න බලන්න ස්වාමින්වන්ස මේ ජීවිතයේදී ධානය මාර්ගපල් ලැපයකිද මේ ජීවිතයේදී ධාන්‍යය හා මාර්ගල ධ්‍යහාන මාර්ගපල ලබන්න පුළුවන්ති දැන් කලින් ප්‍රශ්නේදීත් ඔය ගැන කරුණු හුගක් කියවන ධ්‍යාන මාර්ගපල් ලබන්න ඇබැයි ප්‍රධාන කාරණයක් තියෙනම සහජ නුවන තියෙන්න්න ටෝ. අපිට උත්පත්තිෙන් මැ තියෙන නුවනක් තියෙන්නට ඕන ්‍යානමාර්ගඵල ලබන්න. බුදුරජාණන් වහන්සේත් වදාරලත් තියෙනවනේ නත්ති ජානං අපඥස්ස කියලා නුවන නැති එක්කෙනට ධානයක් ලබන්න බ. එතකට සහජ නුමන තියෙනව නම් නේම මාර්ගයේ ගමන් කලාන එයාට මේ ජීවිතයේදී ධ්‍යානයක් මාර්ගපනයක් ලබන්න බෑ කියලා හේතු යුක්ෂි සහිතව අවරගෙනෙකුටත්තේක ප්‍රතික්ෂේප කරන්නට එම නම් බුදුරජාණන් වහන්සේ ධර්මය අනෛුර්යානිික වෙන්නට නර්රයානික ධර්මයක් බුදුරජාණන් මහන්තේ දේශනා කර ලතිය. ඒ නිසා ඉස්චර වසයෙන්ම කියන්නට පුළුවන් ප්‍රායෝගික වසයෙන් නිවැරදිමාර්ගේ ගමන්කොලොත් මේ ජීවිතයේදී අපට ජානමාරක පල්ල ලබන්නට පුළුවන්කය හැබැයි කම්මැලියන්ගේ බසට රැබටිලා ලබනාත්මේ ලබමු බෙනකාලේක ලබමු කියලා ඒ පැත්සටගියොත්තහෙම ලබන්න හම්බින්න. ඉස්්චිර වසයෙන්, ඉස්්චිර අධිෂ්ඨානයෙන් වැයම් කරන්න ටෝඕනෑ, මේ ජීවිතයේදී ම දෙහානයක් මාර්ගඵලයක් ලබන්න ටඕන කියලා නියමමාර්ග යන්න ටඕ. අන්නේ නියමමාර්ග ගමන් කළහම ඒ තැනැත්තාට පුළුවන් මේ වටිනා මනුස්ස සම්පත්තය ලැබිච්ච අවස්ථාව නිවන්මග ලැවිච් අවස්ථාවේ, නෛරයානික ශාසනය ලැබිච්ච අවස්ථාවේ ධ්‍යනමාරකඵල ලබන්ට. ඒ නිසායි මාර්ගයේ ගියොත් නිවරදිව ඒ කාන්තියෙන් ලබන්න පුළුවන් කියලා හිතාගන්නට ඕන එක තමයි ප්‍රශ්නිත දෙන්න තියෙන උත්තරිය. ඊළඟට තාත්මනව අහරි තියෙනවාද දන්නයකාටවා සැකයක් අති පූච්චේ කර්මස්ථානය සමාන්ස අපි ස්වමීන් වහන්සේලා සහර. සේ කමටාන් දෙනවා පිම්බීම හැකිලීම වසයෙන් නාබියෙන් අරමුණ අරගෙන භාවනා කරන්න කියලා. සමරස්වාමීන් වහන්සේලා කන්මස්ථාන දෙනවා නාසේ අගටහිත යොමු කරගන ඒ භාවනා වඩන්න කියලා. මීකින් කුවකද සුදුසු කියන කපි දැන ගන්නට කැමතියි. ආයකත් සන්ද ප්‍රශ්නයක්. සර ස්වාමීන්මාන්සේලා භාවනා කියාදනම උත්්මගන්න පිත කරන අවත්ථාවට මේ උද්දරේ උස්පාත්වීම මෙනීකරමින් භාවනා කරන්න කියලා. සමහර ස්වාමීන්වහන්සේලා කියාදෙනවා ආනාපානසති වසයෙන් නාසයකට අවධානයම කල්ලා මෙනහි කරන්න කිය. මේ දෙකමහරි. අපේ මේ ලංකාවට, බුද්ධ ජයන්තියදී බුරුමී මහාසේ ශයාඩෝ කියන භාමනා ආචාරීවරයන් වහන්සේ භාවනා පිළිවෙලක් මෙහාට ගෙනත් ඉගැන්වා. අන්න ඒක තම අර කියාපුර්ගමේ. ඒ ක්‍රමී හැටියට ශරීරයනි ශද්ධ කල්ලා උදරේට අවධානය යොමු කල්ලා ඒ සැලෙන ගතිය. උස්පාත්වෙන ගතිය පිම්බෙනව හැකිලෙනම කියලා මෙනේ කරමින් භාවනාකට මේක, ආරම්භින්දල බිදර්සනාවට බැහීම. ඊළඟට ඇස්කණාසාදී දොරටුවලට හමුවන රෝප සද්ධාදී අරමුණුත් මෙනය කනවා. මේ උද්දරයේ උස්පාත්වෙන ගත්තිය මුල්කරගෙන, ඇස්කණන්නාසාදී ඉන්ද්‍රියන්ට හමුවන රූප සබ්දාාදී අරමුණු මෙනේ කරමින් භාවනා කරන ආරම්බීන්දලම විදර්සනා භාවනා කරන ක්‍රමේ තමයි ඒ පිල්වෙල. ඊළඟට නාසේයගට, අවධානයේ යොම කරලා මෙනිහි කරන්නේ ආනාපාන සතියද. හුස්මපාර වදින තැන තමයි නාසේයග නාසේයගට අවධානය යොම කල්ලා භාවනා කරනවා. මේ හුස්මපාර වදිනයක ගැන්න නුවනින් සල කලා. එහෙම භාවනාකිරීමෙන් සමාධී උපදගන්නට පුළුවන්. ඒ ආනාපාන සති සමාධී වටන පිළිවෙර. අර කලින්ක ආපියක මුල ඉඳලම විදර්ශනාභභාවනාවට බැහැලා සුස්ක විදර්ශක කියන ක්‍රමයට මාර්ගය යන කරමය. ඒ ක්‍රමයනොත් නිවනට පැමිණෙන්න්නට පුළුවන් මේ සමාධි කරමයනුත් නිමනට පැමිණෙන්න්නට පුළුවන්. ඒනිසාමී මාර්ග දෙකම නිවැරදිී තමන්ට ගැමති මාර්ගයක යන්නට පුළුවන්. ඒ කාරණය ගැනැදයන් වැටහෙන්න්නට ඇති අපිට දීර්ග වසයෙන්. කච්චා කරන්නට කාලේවා දීලඟට තවත් කාටහරි මොනවත් ප්‍රශ්නයක් තියෙනවනම් බිමසන් ගරු ස්වාමන් වහන්ස මට දැනගන්නට ඕනේ කුසල් කියන්නේ දෙකක්ද එකක්ද. ෆන් කුසල් කියන්නේ එකක්ද කුසල්ය පින්න කියන්නේ එකක් ද දෙකක්ද කියලා. ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි අපටත් සමහරට අහන්නට ලැබෙනවා කුසල් කියන්නේ එකක් අකුසල් කියන්නේ එකක් කියලා එක පක්ෂයක් මේ අපට අහන්නට ලැබෙනවා තාපක්ෂයක් ප්‍රකාශ කරන අකුසල් අකුසල් දෙක මේකල් කියලා ති මේ දෙක අපි මොහොතකට පැත්තකින් තියමු පිළිගන්නෙත් නැතුව අහකට ධන්නෙත් නැතුව දෙකම පැත්තක තිය. ඟට අපි බුද්ධ දේශනාවටයි අටුවාදිහාටයි හැරිල බල මේ අපේ අදහස් ප්‍රකාශ කිරීම මේ වගේ ප්‍රශ්නයකද කොහෙත්ම සුදුසුනහ අපි බලන්න ඕනේ බුද්ධ සේදනාව එළඟට අටුවා බලන්න අ බලනකොට අපට තේරුම් ගන්නට පුළුව බොහෝ දෙෙන කුසල් කියලා තෝරන්නේ අකුසල් අධරමයන් සොලවල කම්පාකල්ල ඉවත් කරන නිසා කුසල් කියලා තෝර ඊළඟට පින් කියලා සිත පිනවලන මකින්ද පින් කියලා හැම තෝර ඒක නම් වැරදි අරථ බිවරණය. දැ මාලු අල්ලන මිනියකුටට ගියහම මාලු ගොඩක් අහුනාන යාග හිත පිනවනවා එක පිනක් වෙන්න බෑනි. පුනාතීති පුණ්ඥන් කියලා අටුවාවෙ තියෙන්න්නේ. මේ පදේ හරිට අර්ථය ගන්න තෝන ාසාාව හැටියට පුන සුද්ධියන් කියන ජාතයකින් නා භිකරණයදිල තිී ආක්‍යාතම් ප්‍රචචේදල තමයි පුනාති කියන පදී හැදින්. එක අදහස් කරන්නේ පවිත්‍ර කරයි කියන තේරම මොනාද පවිත්‍ර කරන්න අන් කිසි වක්න මේ හිත එසකොට හිත පවිත්‍ර කරන්නේ යමකින්ද අ ඒක තමයි පින කියන්න ඊළඟට හිතේ ඇතිවෙන අකුසලධරමයං සලවල්ලා කම්පා කරවලා ඉවත් කරන්නම හොකින්ද ඒක තමයි කුසලී කියන්න. අන්න දැම් බලන්න මේ වචන දෙකේ මර්තය කිට්ටු නානේද කියලා. පින කියන්නේ හිත පවිත්‍ර කරනවා කියන එකයි කුසලී කියන්නේ අකුසලයං සලෝල ඉවත් කරනවා කියන එක. අපි ඒකත් දිංගක් පැත්තකට කියලා බුද්ධ දේශනාව ගැන බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අංගුත්තර නිකාය චතුක නිපාර්තය අට්ටක නිපාතේ ඒවගේම සංයුත්ත නිකායි සෝතාපත්ති සංයුත්තය කියනකි චත්තාරෝමයේ භික්කවේ පඥ්ඥාබිසඳහා කුසලාබි සඳහා කිය. ඒක කියන්නේ මේ කුසලපප්‍රවාහ පුණ්්‍යප්‍රවාහ හතරක් තව්ඩංගක්ය ගැන කියා දෙෙන ම නං, රහතුන් වහන්සේට චීවර පින්්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්තියකෙන මේ සතර පූජාකිරීම පුුණ්්‍යපවාහ කුසලප්‍රවාහ හතරක් වෙනවා. ඊළඟට තුනුරුවන්ගැෙහි අචල ශ්‍රද්ධාව. ස්තිර පංචසීලි අරියකාන්ත සීලයකනය කරැකීම එතනත් හතරක් තියෙනවා ඒ හතර පුුණ්්‍යප්‍රවාහ හතරක් කුසන ප්‍රවාහ හතරක්. එකකට මෙතන මේ බුද්ධ දේශනාවේ ් කුසල කියන පද දෙකම සමානාර්ථය යුදු නනේදය. පං්ඥාබි සන්දාා කුසලාබි සන්දහා. තකොට ඒ අටුවාවෙත් විස්තර කන්නවා පඥ්ඥාබි සන්ධාති කුසලාබි සන්ධාති, පං්ඥ නදියෝ කුසල නදියෝ කිය. පින් ගංගාවක්. කුසල් ගංගාවක් කිය තේරුම. තකට මේ ශ්‍රාවකයින්ට වැටහෙන්න ඕන මෙතන, බුදුරජාණන් වහන්සේ මේ කුසල් කියන එකත්. පින් කියන එකත් සමානර්ථය දේශනා කල්ලා තියෙනවා. සිත පවිතර කරන්නේ යමකින් දක පින්. ඊළඟට සිතතේ තියෙන කකුසලයන් කම්පා කරල ඉවතට දමන්නේ යමකින් දෙක කුසාල. තකට කුසල් පින් කියන දෙක මේ සමානර්ථයට එනවා. ඊළඟට සවඩින්ගක් අපි බලමු. සැරියොත් මහරාතන් වහන්සගේ අර්ථවවෝරණයක් තිෙන. පුණ්ඥන් කියන පදේ ප්‍රතිසබිධමාර්ගය මහාවෙ මේ නිදේශපාලිය විස්තර කල්ල තින සුද්දට්ටක සූත්‍රේ කියන එක. පං්ඥන්ති යංකින්ටි තේබහූමකං කුසලා බිසංකාරංකය. පින කියල කියන්නේ ත්‍රයිභූහොමික වූ කුසලා බිසංකාර තයිභූමික කියයනෙ කාම රූප අරූප කිය. මේ කාමරූප අරූප කියන ලෝකත්තරය තියන කුසලාබි සංකාර කියන එක අභි සංකාරකය අමුතු තේරුමත් නෑ කුසල් කියන එක. කාමරූප අරූප කියන මේ ලෝකත්ත්‍රයේ තිබෙන මේ කුසල්ලෝලට තමයි මෙතැන පින් කියන පුං්ඥන්ති යංකංචි තේදාතුක කුසලාබි සංකාර. මේ සැරියුත්ම හරහතන් වහන්සේගේ අර්ථිවරණ. කට උන්වහන්සේ මේ පින කුසලය කියන දෙකම දේශනා කල්න තියන පිනකන්න කාමරෝප අරෝප කියන ලෝකත්තරයහි තියන මේ කුසලයන්ට කියන නමක් කියන. එතකට දැන්තේරුම් ගන්න පුළුවන් ශ්‍රාවකයන්ට පින කුසලය කියන්න දෙකම සමානර්තයේදී ඇති බව. පීළඟට ඉතියුත්තක පාලියේ. පඥ්ඥානං කියන පදේ තෝරලතියන්නේ කුසල දම්මානං කියර. පං්ඥාණං කියන්නේ කුසල දම්මානවා. එකකට එතන පින් කුසල් කියන දෙකම සමානාර්ථය තෝරලතිෙනෝ. තින් මේ අපේ අදහසකට නෙමේ බුද්ධ දේශනාවටත් අනුව. අටවාාවලටත් අනුව අපිට නිශ්චයට බහන්න පුළුවන් මකදද පින කියන්නේ කුසල කියන්න දෙකම එකයි. දෙකෙම අදහස්සවයෙන් එකම අරථයක් කියලා අපට නිෂ්ටාවට බහින්නට කොළුව. ඒනිසා ඒ ප්‍රශ්නයහාපු උපාසිකාමාතාව තේරුන්ගන්න ටෝන මේ ගත්තු බුද්ධ දේශනාවත් අටුාවලටත් අනුවනං පින කියන්න කුසලය කියන්න දෙක. මේක අපේ අදහසක්න බුද්ධ දේශනාවයි යටවායි. ඉතින් ඒනිසා අපේවැයි මෙදලා බුද්ධ දේශනාවයි යටටුවාවයි ඉදිරිපත් කරන මෙන්න මේකයි මේ පින කුසලයකන එකේ අ දෙකම සමානර්ථයෙන් තියන බව තේරුම්ගන්නට ඕන. දැන්විතින් ඒ ප්‍රශ්නය ගැනත් ගත්දුරට වැටහෙන්න්නට ඇත්ති. ඊළඟට තවකාටුවත් මනොහර තියෙනවාවද ගැටලුවක්කහන්නේම මේ භාවනා පිළි බඳව. ගරු ස්වාමන් වහන්සේ මට දෙනගන්න කැමති යංගනෙ ක්‍රාතුුවොත් අනික් අයට කවර වට රාත්වව අනිකායට කියනව. ඒ රාත්වෙනව කියන්නේ යම්තරම් කෙලෙස් තියෙනවන ඔක්කෝ ප්‍රහාණය කල්ලදාන. දැන්ව සංයෝජනවල හැටියට සත්කා දුරෘට්ටි වි්චිකිච්චා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද අරෝපරාග මාන උද්ධච්ච අවිද්්‍යා කියලා. මේ සංයෝජන කියලා දහයක්තිී මේ සේරම ප්‍රහාණය කන්න. ඔක්කෝම කෙලෙස් ප්‍රහාණය කන්න.ඒ ප්‍රහාණය කළයින් පස්සේ රාතුන් වහන්සේට මමරහත්වනා කියලා අනුන්ට ප්‍රකාශ කරන්න අදහසක් එනවා කියන එක නම් පිළිගත හැකි කාරණයක් නෙපේ. මකද හේතුව එක කාරණයක් තමයි තමන්ගේ ගුණ අනුන්ට පෙන්නීම බුදුරජාණන් වහන්සේ අනුමත කලය එකක් නෙබේ. එ තමන්ගේ ගුණ අනුන්ට පෙන්වහම ඒ අය පැහැදිලා භික්‍ෂූන් වහන්තේ නමක් නං චේවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්ථය කියන මේවා ගොඩ ගහන් වගේ නැවිල්ල පූජාව. අ්‍යතුකට ඒක ආදීවී අපිට සිදීමක් වෙනවා. තමන්ගේ ගුණ කියලා වෙළදාමක් කලාගේලා බල බාගත්ත වකි වෙන. මෙන්න මේ හේතුව නිසා තමයි බ්‍රහතුන් වහන්සේලා තමන්ගේ ගුණ යට ප්‍රකාශ නොකරන්නේ තැන් සාමනේරයන් මහංසේලාට උපාස ගොපාසිකාවන්ට ප්‍රකාශ කොළොත් නීතිවිනේ නීතිය හැටියට ඇව තක්සිද්ධෙන එනිසා එයාට ප්‍රකාශ කරන්නම නෑහැ. උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමකට තමන් රහත්වෙලා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. එහම කරන්නත් නෑ හේතුව ඒ ස්වාමීන් වහන්සේ අරහාමුදුරෝ රහත්වෙලා කියලා අනික්කායට කිව්වහම ඒ අය නොයෙක් දේවල් ගරු සම්මාන ලාබ ප්‍රයෝජන ඒවා ගෙනඉල්ලටන් පධ පූජාාව. ඒක මේ ආදීවී අපිට සිදකීම. ඒනිසා ඒම ප්‍රකාශ කරන්න නැහැ ඒම ප්‍රකාශ කරන්නට තරම් මානයක් උන්වහන්සේලාට නැහැ. ඒ නිසා, මම රහත් වනා කියලා ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇල්ලා. ඒ වගේ ම අනිකව රාතුන් වහන්සේලාට ප්‍රකාශ කරන. උන්වහන්සේලා කාටවත් කියන්නන. ති මෙතන ප්‍රධාන කාරණය වෙන්නේ තමාළඟ තියෙන ගුණ අනුන්ට ප්‍රකාශ කළහම ඒ අයි මේ ස්වාමීන් වහන්සේ මහා ගුණපතික්. රහත් පෙලාෑ කියලා හිතලා, වර පිඩපාත සේනාසන ගිලාන ප්‍රත්තිය කියන මේ සිව්පසය ගෙනවිත් ගොඩ ගහල පූජා කරන්න. අන්න තමන්ගේ වචනී නිසා ලැබුණ. ඒ නිසා උන්වහන්ස මෙන්න මේ කාරණය හේතුකට ගෙනත් ප්‍රකාශ කරන්නේ. සැරියුත් මහරාතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ දවසක් ඉන්න එකට සැරියුත් මහරහතන් වහන්සේගේ බඩි ගායා මගල හාමුදුරුව ඇවැත්න්නේ මේ ගෙදර ඉන්න කාලේ ඕකට මොකද කරන බේත ඇවැත් මගේ අම්මා මේ දිය නොමුසු කිරිබතක් ව වෙලාදනවා ඇතකොට මටක ඇරෙනවාගවා. මේක හගෙන හිටිය මේ දේවතාවේ ගමේ හැම ගෙදරට ගිහිල්ල කිවවා මේ සැරියොත් හාමුදුරුව පිඩ පාතව ඩිය හම දිය නොමුසු කිරිබත් පූජ කරන්න බහොදා පිඩ පාත වැඩිය උන්හන්සේයට ලැබෙන දියෙන්න්නු මුසු කිරරිත්. පින්ඩ පාස කරෙ නැබල්ල බැලුව මොකොදමේ. බැලුවහමර දේවතාවගේ කියමනින් මේක ලැබිලා තියෙන ආකටබීසි කලා උන්න්නහන්සේ වැලන්ති වෙනහැ නමුත්ඒ සත්‍යක්‍රියයා බලයෙන් උන්වහන්සගේ ලෙඩේ හොඳේ උුණා නමුත් මේ ගුණමත් අයි රහතුන්වහන්සේ ලැමත තමන්ගේ ගුණ ප්‍රකාශ කරලා මගේ අවශ්‍යතා ප්‍රකාශ කරලා හෙම ලබාගන්න මෙන් මේ නිසා මේ රහතුන් වහන්සේලා තමන් අහන්තේලා රාත්පෙලා කියලා අනුන්ට ප්‍රකාශ කරන්න නනැහැ. ඒ අයි හේතුව ඒම ප්‍රකාශ කළ අන්හන්සලට ලාබ ප්‍රයෝජන ලබාගන්න ුවමනාවකුත් නෑහකිසිම තේරමක්න අනික ඒම ප්‍රකාශ කරන්නට තරම් උන්වහන්සලට මානයක් නැහැ. ඒ ප්‍රහණය කරලා. ඒ නිසා දේශනාව හැටියට අපි ඉතා බලනොකොට උන්වහන්සේලානම් මමරහත් වෙලා කියල ගිහි අයට නම් කෝමත් කියන්න කෝමත් තමගේ ගුණ කියන්නේ නෑ කියන එකයි කියන්නට චී. පිින්මත්න්නේ අතාපිම් ගාක්වෙෙලා ධර්මසාකච්ඡා කළ. අද ධර්ම දේශනා කළේ නෑ ධර්මසාකච්ඡාාවක් කළේ කාටත් ප්‍රයෝජනවත්වන නිසා, දැඉති කාලවේලාම අවසා වේගෙන යනෝ. පැයකට ආසන්න කාලයක් මේ හැම දෙනාමසාභාගනා ධර්මසාකච්ඡාවට. ධර්මසාකච්ඡා කිරීමත් ඉතාම වටිනා කුසලයක්ු. මේ විද්‍යිය ධර්මසාකච්ඡා කිරීමේ කුසලය හැම දෙනාම දැන් උපදවාගත්ත. මේ සිද්ධ කලාාව කුසල බලය හේතුවෙන් හැම දෙනාටම බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ප්‍රණීත ධරමීට අනුව ගමන්වරල හිටන් ඉතා ඉක්ම්මනින් උතුම් ශාන්ත අමාමහනිවන් දකින්නට හේතු වාසනාවේවා කියන ප්‍රාර්ථනාව . Pues පැක් පමන බේලාදාපි ධර්මසාකච්ඡා පැවැත්තුවා ධර්මසාකච්ඡා කිරීමත් තාම වටිනා කුසලයක් ඒ උදාර පින්කම මේ පින්වතු සිද්ධ කරගත්ත ඒවගේ අවසානයේදී මේ අශ්‍රපරිස්කාර ආදී විවිධ ධර්ම පූජා කරන්නට යෙතුනා දරමසාකච්ඡා පැවැත්තීමෙන් ධරම පූජා පැවැත්තීමම් මාදී වසයෙන්, අති විශාල කුසලස්කන්ධයක් මේ පිින්වතුන් සිද්ධ කරගත්තා මේ ශිල්මෑණියන් වහන්සේලා ඇතුළු හැමදිනාම්. අද විශේසයෙන් ධර්ම දේශනාවේ දායකත්තේ දරනම කේරත්ති මුත්තු මිනිත්තිලක මහත්මා ප්‍රධාන, සහෝදර සහෝදරාදී ඥාති පිරිස විිසිං තම පරලෝ සැපත් දෙමාපියන් සීපත්කරල්ලා ඒ දෙගුරුන්ට පුුණ්්‍යාණුමෝදනා කිරීමේ අපේක්ෂාව. ඒ වගේ මාපි මේ අවස්ථාවේ අපට මෙච්චර කාලයක් කටයුතු කළ ඇපූ පත්තාන කළ අපේ දායිකදායිකාවන් මිය පරලවගිය සහිපත්කරනම අපේ ප්‍රතිපත්ති සාතනීත යෝගාවචර සංගමයේ සියලු මිය පරලෝගගේ සාමාජික සාමාජිකාවනුත් සිහිපත් කරනු. ඒ හැම දෙනාමත් සිහිපත් කරලා අද දවසේ අපි කරගන්නාලදිමේ උදාර කුසරල ධරමයන් ඒ අප හැම දෙනාගේම පරලෝ සැපත්වන දෙමාපයාදේ ඥාති වරගයාටත් හිමිවේවා ඒ හැම දෙනාම ශුවපත්්‍යෙත්තා ලවර නිවන්සිවයෙන් සැනසීම ළඟාකට ගැනිත්වා. ඒයාගේ මාද ධර්ම දේශනාවේ දායිකත්තේ දරන තේරති මුත්තු මිනිතිලක මහත්මා ප්‍රධාන ඒ සහෝදරාදීන්ගේ ආදරණය මව්පියය දෙපලත්සී පත්කරනවා ඒ මව්පිය දෙපලටත් මේ උදාාරපම් අයිතිබෙලා ඒ අය සැපෙන්ක් සැපේට පත් එත්තා වර නිවන්සිවයෙන් සැනසීම ළඟා කර ගැන. අද මේ ධර්ම දේශනාවේ දායකත්තේ දරන කේරති මුත්තු මිනිතෙලක මහත්මා ප්‍රජාන සියලු දායක දායිකාවන්ටත් මේ අවත්ථාවට සහභාගි වුණ කෝරලයිම සිරි සීල ශීලමාතාශ්‍රම ධර්මපේටාධිපත්ති ගෞරෝසාාත්‍රවේදී මාතලේ දම්මදේරා සිිල්මෑණියන් මහන්සේ ප්‍රධාන සියලු සිල්මෑණයන් මහන්සේලාටත් අපි පින්දෙනව. මෙලෝ වසේෙන් මේ හැම දෙනාගේම සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා, සරුුවප්‍රකාරයෙන්ම ස්ෂ්ඨ කර ගැනීමට සක්තිය දෛරිය සැලසේවා. මේ ජීවිතේදේම සමාධිවිදන්සනා භභාවනාමාර්ගයේ ගමං කරලා උතුම් අමාමහනිවන් දකින්නට, එම දෙෙනනාටම හේතු වාසනාවේවාකිල් අපි පු්ඥානමෝදනා කරනු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දික් පഞ්ඥන්තං අනුමෝදිිත්තා චිරංග්‍රක්කන්තුතාතනං ආකාදට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දික් පුഞ්ඥන්තං අනුමෝදිත්තා චිරංග්‍රක්කන්තු දේතනං ආකාතට්ටාත බුම්මට්ඨාදීවානාගා මෛද්දිිකා. පුණ්ඥන්තං අනුමෝදිිත්තා තිරංරක්කන්ඩතං සදාති අභිවාදන සීලිස්සේ නිච්චං වද්්‍යාපචායිනෝ. ටත්තා රෝධම්ම වඩ්ඩන්තියායි වන්නෝ සුකංබලං. ආයරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමී වෙච්ච. අතෝනි බාන සම්පත්තිමිනාතේ සමිජ්ජතු